Net News. ഐവോവാൻ മാധ്യാചാര ധർമ്മ സുരക്ഷമേ ഇന്നിതിരിപ്പത് കരണ നെറ്റ് ന്യൂസ് ഉദയസന പ്രവൃത്തി പ്രകാശയമേ നെറ്റ് ന്യൂസ് മെതിരിയെ സിറ്റ് മമ സമീര ഭണ്ഡാർ വീരക്കോൺ പ്രവൃത്തി സംസ്കരണേ നിഷാന്ത സിൽവ പ്രഥമേൻ പ്രധാന പ്രവൃത്തി സിരസ്ഥല पहर हैरती बदु रुपया ट्रिलियन आक आयकर ते बिलियन एक से हत्या पहाई रटे बदुगेन अलुत अनावरण आक राज्य सेवक अंट दस दहासक दुन पसु आंडवे मुदल इवरद नरचोले हदिसे बिंद बैठी माक नेत्तेफेम अनलिमिटेड हिस्ट्री अलुत वेडाक लोव नगर दोलाहकदी अद एकवार प्रदर्शने श्रीलंका क्रिकेट तहनम गेन आईसीसी तीरणात्मक साक्षात्कार वटे अद सिट नेट न्यूज ओब वेनुवेन दिविहिमियन नोगेवा पहर हैरेति बदु प्रमाणे रुपया ट्रिलियन पमन वन बव क्रमसह विधि पिलिबंद पार्लिमेंतु कारक सभावेदी अनावरण वे तिबेनवा एदि एलवेत्ते अतरिन देनट बदु एकतु करगन ऐत्ते रुपया बिलियन 175 तरम बदु प्रमाणयक बवयि राज्य सेवकयन्ट वेटुप गवीमट प्रमाणवत् तरमे बुंदलक बदु अय करगत नोहैकिव सिरवी ऐति बवद क्रमसह विधि पिलिबंद पार्लिमेंतु कारक सभावेदी अनावरण वे तिबेनवा मेम करुणु अनावरण वूये देशीय आदायम डिपार्टमेंतु निलधारीन क्रमसह विधि पिलिबंद पार्लिमेंतु कारक सभाव हमुवट कैंदवु अवस्थावेदी एहिदी वेडदुरट तेलिवी ऐत्ते कारक सभाव विसिन मीट पेर लबा दी तिबू निर्देश अतरिन निर्देश 12कट देशीय आदायम डिपार्टमेंतु पार्श्वयेन प्रतिचार लबा दी नोमति बवयि දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් භාවිතයට ගන්නා රමෙස් පරිගණක පද්ධතියේ බදු ගෙවන්නන් විසින් ස්වං තක්සේරු ක්‍රමය අර්ථයේ සිදු කරන බදු වාර්තා ජූනි 1 වන දිනට පෙර සමාලෝචනය කිරීම සම්බන්ධ නිර්දේශය පිළිබඳද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඒ ඔස්සේ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන තක්සේරු කරන ක්‍රියාවලියේ 2018-19 කාල සීමාවට අදාළ කොටස මෙවන විට අවසන් කර ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ. 2019 විස්ස කාල සීමාව යාවත් කාලින කිරීමේ කටයුත්ත දැන් සිදු කරගෙන යන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කර තිබෙනවා. එමෙන්ම ටියුෂන් පන්ති නීතිඥ ගාස්තු යන ආදීන් බදු අය කර ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කළ බවයි ක්‍රමසහ විධි පිළිපඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන්නේ. लबन वसरे सिधुवन बदु वेडिकिरीमत समग औषध हर तवत बांड रसक मिल इहलयानु एतिबव आर्थिक विशेषज्ञ कुमेन्म समगी जनबलवेगे पार्लिमेंतु मंत्रीवरेकुवन आचार्य हर्षद सिल्वा पवसनवा ओके असिटिये राज्यसेवकयान रुपयाल दसदहासक दीमनाव लबादीमेन पसु आंडुवट बदु आदायमक इतिरी नोवनु एतिबवयि आचार्य हर्षद सिल्वा मेम अदहास पलकले नेट न्यूज रतुकट्ट विशेषांगय तेक्वेमिन आर्थिक विद्याज्ञ मम दाखीनेपनाने वियतनाम डॉलर बिलियन तुंसियपनाने दूषण किसीम तीर एक आर्थिक अवस्था නිර්මාණය කරන්න ඕනේ මේ කරනකොට සමස්ත ජනතාව ආර්ථික සාධාරණත්වය රැකෙන විදියට මේ රට ගොඩ ගන්න ඕනේ කියන එක. ඒක මම මේ බජට් එකෙන් දකින්නේ නැහැ. ඔබ දකින විදිහට කිසිම හොඳක් පේන්නේ නැද්ද මේ අයවැය ඇතුලේ? නෑ නෑ හොඳක් කියන්නේ නැහැ කියන්නේ මම දකිනවා වික්‍රමසිංහ ජනාධිපතිවරයා අර මතවාදයට යන්න උත්සාහයක් තියෙනවා. නමුත් මම කියන්නේ එතුමා කියපු පළියට මේක කරන්න බෑ. ඒක කරගන්න මේකේ ඇතුලේ හැකියාවක් නැහැ. මොකද මේ දෙපැත්තට අදින ගම නිසා අපිට පේන දිහට මේ බදු ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් තම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම බදු මතව කරන්න බලාපොරොත්තුවක් තියෙන ගතියක් තමයි පේන්න තියෙන්නේ. වාර්තාවෙන විදිහට 50%කටත් වඩා වැඩි බදු ආදායමක් මේ වසරට වඩා ලබන
අවුරුද්දේ අපේක්ෂා කරන්න බලාපොරොත්තු වෙන ඔබ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කියන කැල අතහැරියත් ඔබ ආර්ථික විද්‍යාඥයෙක් හැටියට ඔබට පේනවද මොන මොන වගේ භාණ්ඩ සහ සේවා වලට බදු අදීද මේ තියෙන තත්ත්වය අනුව? අලුතෙන් බදු ගහනවා. අලුත් බදු. ඒ කියන්නේ අද නැති බදු. හරි හෙට ඉඳලා එන බදු. ජනවාරි මාසේ ඉඳලා එන බදු. ඒ බදු වලින් රුපියල් බිලියන 800ක් ගහනවා. ඒ කියන්නේ පෙට්‍රල් එකට ගහනවා, ඩීසල් එකට ගහනවා, එල්පී ගෑස් එකට ගහනවා, ඊළඟට කම්පියුටර් එකට ගහනවා, ටෙලිෆෝන් එකට ගහනවා, ඊළඟට මෙඩිකල් ඉක්විප්මන්ට් එකට ගහනවා, වාහනයට ගහනවා, යන්ත්‍රෝපකරණයට ගහනවා. ගහන්නේ නැත්තේ බෙහෙත් ටිකටයි පොඩි පොඩි දේවල් ටිකකට විතරයි. ඒ හරහා රුපියල් බිලියන 800ක් හොයා ගන්නවා. මහා ලොක්කට උජාරුවට කියනවා අපි රුපියල් 10,000කින් රජයේ සේවකයන්ගේ පඩියට යම් කිසි දීමනාවක් එකතු කරා කියලා. ඉතින් මම පෙන්නලා දුන්නේ සරලව. ඒකට වෙන් කළා තියෙන රුපියල් බිලියන 133යි අලුතෙන් ගහන බදුළු රුපියල් බිලියන 800යි. එතකොට ඒක වෙන විදිහකට බැලුවොත් රුපියල් 100ක් දීලා රජයේ සේවකයන්ට හැබැයි ඒගොල්ලොන්ගේ රුපියල් 600ක් එකතු කර ගන්නවා. රජයට 90%කට වඩා ආදායම තියෙන බදු වලින්. එතකොට දැන් මේ IMF එකත් එක්ක උත්සාහ ගන්න 108 ඉඳන් 115 දෙක. ඒතර සෑහෙන බදු වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වැට් එක වැඩි කිරීමත් එක්ක මොන වගේ ශේත්‍ර වලට බලපෑමක් වෙයි කියලාද හිතන්නේ? ඉතින් මේ බදු වැඩි කරනකොට එක පැත්තකින් පරිභෝජනය අඩු වෙනවා. මිනිසුන්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වියදම් කිරීම අඩු වෙනවා. එතකොට කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතන කඩාගෙන වැටෙනවා. එතකොට ඒ හරහා තියෙන රස්තාවල් නැති වෙලා යනවා. මේක හරිම විෂම චක්‍රයක්. දැන් IMF එක තමන්ගේ දෙවන ණය වාර්කයේ ප්‍රමාද කරෙත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් පරිදි ලබාගෙන නැහැ කියන එක කොන්දේසියක් හැටියට අරගෙන මේ අවුරුද්දේ අපේක්ෂිත ආදායමත් ඇත්තටම වැඩි කරගෙන නැහැ. එහෙම තියෙද්දි ලබන අවුරුද්දටත් ඒක වැඩි කර ගැනීමේ සැලසුමක් ලොකුවට නැතුව තියෙද්දි කොහොමද රාජ්‍ය සේවකයන්ට මේ 10,000ක් දීලා මේක බැලන්ස් කරගන්නේ? 10,000 දෙන්න මුදල් අර ඩෙවලොප්මන්ට් බජට් එකේ තියෙනවා. ඔය 10,000 අලුතෙන් ඔය තියෙන බජට් එකෙන් තමයි 10,000 දෙන්නේ. ඒතකොට ඔය 10,000 දුන්නයින් පස්සේ වෙන කිසිම දෙයකට වියදම් කරන්න නෙට් නිවුස් රතුකට විශේෂාංගයේ වීඩියෝව නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. රාජ්‍ය ආදායම වැඩි වී බදු පදනම ස්ථිර වූවහම ජනතාව මත ඇති බදු බර අඩු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වක්‍ර බදු අඩු කිරීම රජයේ මූලික අරමුණ බවයි. මෙරටේ ජනතාවට ස්තුති කළ යුතුයි. මේ පහුගිය කාල සීමාවෙත් ජනතාව ඉතා පැහැදිලි වැටහීමකින් බර දරාගත්තා. හැබැයි රජය හැටියට අපිට කියන්න තියෙන්නේ මේ බදු පදනම යම් ආකාරයෙන් ශක්තිමත් කරගත්තුවාම අපි මේ සඳහා මේ බදු බර අඩු කිරීමට සාමාන්‍ය ජනතාවට ලබා දී හැකි සියලුම පියවරවලට යන්න රජයේ දැඩි අවධානයක් අපි හැම විටකම කියන ආකාරයකට වක්‍ර බදු වැඩි කිරීම අපි ගන්න මේ තියෙන උග්‍ර අවස්ථාවේ තියෙන ආදාය වැඩි කර ගැනීම සම්බන්ධව තමයි එහි පළවෙනි අරමුණ. ඉතින් ඒ අරමුණ බැඳිලා තියෙනවා අපි බදු පදනම පුළුල් කරගෙන ඍජු ආදාය වැඩි කරගත් වහාම ගන්නා පළව පියවර තමයි ඒ සමස්ත වක්‍රබදු සඳහා පියවරෙන් පියවර සහන ලබා දීම. බදු වැඩි කිරීමෙන් ක්ෂේත්‍ර රසකට බලපෑම් එල්ලුවද ජනතාවට දැනෙන ක්ෂේත්‍රවල බදු වැඩි කිරීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. හැකි තරම් අපි යෝජනාවලියේ මේ සාමාන්‍ය ජීවිතයට බලපාන, සංවර්ධනයට බලපාන, කුෂිකර්මයට බලපාන කරුණු වලට ලබා දීපු නිදහස තවදුරටත් ආරක්ෂා කරගන්න තමයි අපි හැම විටකම කටයුතු. ඒ තුළ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට දීලා තිබෙන නිදහසත් අහිමි කිරීමේ යෝජනාව කිසිසේත්ම නැහැ. ඒ නිසා රජය හැම විටම බලන්නේ රජ ආදාය වැඩි කරගත යුතුයි. ඒකේ අභියෝගය තියෙනවා. ඉතින් ඒ අභියෝගය දීර්ඝ කාලීනව රැකගන්න තමයි අපි මේ බදු පදනම් පුළුල් කර ගැනීම කියන එකට දැඩි ව්‍යායාමයක් යෙදෙන්නේ. අපිට යම් යම් බරක් සමස්තව දරා ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක මම දකිනවා. මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලා පිටියේ පැවසුවේ ජනවාරි මාසයේ සිට වැඩ් බද්ද 118ක් දක්වා වැඩි වුවද ඉන් විදුලි බිලටද බලපෑමක් සිදු නොවන බවයි. Net FM Unlimited History මීළඟ දෙවන්ත පියවර අද සිදුවනවා. ඒ මීමුරේ මීමුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලෝපුරා එළිදක්වමින් Net FM Unlimited History වැඩසටහනෙන් ඔබ අමතන පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් රචිත මීමුරේ මීමුත්තන් සොයා කෘතිය එළිදැක්වීමද මෙහිදී සිදුවනවා. මෙම වාර්තා චිත්‍රපටය Net FM ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සහ Unlimited History වැඩසටහන මෙහෙවන නුවන් ලියනගේ නිර්මාණයක්.
मे विशेषत्वन मेम वार्ता चित्रपटे श्रीलंका वेतु लोपुरा नगर दुलाक एक वर प्रदर्शन किरीमाय मेम प्रदर्शन अद धवल दुलाई थियेटर जातिक लेखनारक्षक शाला वेदी सिद्धुनवा हेरिटेज फॉर श्रीलंका संविधाने पूर्ण अनुग्रहायेन नेट एफएम अनलिमिटेड हिस्ट्री मीलंग ददंत पियवर काल तरण महाचार्य राज सोमदेवयान के मीमुरे कनीम वार्ता एलिदक्वीम सह मीमुरे मीमुत्तन सोया वार्ता चित्रपटय लोपुरा एकम विट एलिदक्वन वकाई कोलंबो मेलबर्न पर्थ ब्रिस्बेन ऑकलैंड हैमिल्टन क्राइस्टचर्च सिंगापुर कनाडा न्यूयॉर्क म्यूनिच साउथ कोरिया सम्माननीय सिनेमा अध्यक्ष जयंत चंद्रसिरे विशेष आराधित देशनीय प्रधान वेडसटहन ऑस्ट्रेलिया मेलबर्न नुवर शांति क्रीडा नगर शाला वेदी मेलबर्न वेलावेन सवस हयट ओब समत आराधना इन अपे उरुमे सबे अरुमय दक्कन्न मेम सुविशेषी अवस्था टेक्वन लिस्ट ओब सेमट आराधना करनातर एसंधा नोमिले सहभागी विय हकी नरचने लक्विजय ताबलागारे देवन जनन यंत्रे रात्रि सिट क्रिया विरहित करते बिनवा लंका विद्युबल मंडले मध्य प्रकाशक नियोज्य सामान्य अधिकारी पेवसुवे व्यापार हा मेहुम क्रमोपाय देवन यंत्रे अधिपीडक हीट पद्धति हदसी बिंदवेटुमुनिसा एम यंत्रे क्रिया विरहित कल बवाय एम बलागारे कार्यमंडले में महादिसी बिंदु वेटीमे यथातर्पत क्रीम संधा अवश्य मूलिक कटेतु मेवन विटत आरंभ करते बिना मे अतर लक्विजी ताप बलागारे तेवन जनन यंत्रे प्रधान नर्थ कटेतु अवसान करते अतर मेवन विट एहि परीक्षण धावन कटेतु सिदु करन लबना ए अनुव मेम तेवन यंत्रे कडमिन विदुली निष्पादन संधा योम क्रीमट हेकवनु एतै लंका विद्युत बल मंडले विश्वास करनवा मेम हेतु निसा विद्युत पेमट बाधा वक्नोवन भवत नडतु काले तुल उपरिम लेस जल विद्युत निष्पादन सिदु करमिन अखंडव विद्युत सपेमट कटेतु करन भवत लंका विद्युत बल मंडले संधान कला मे अतर केलनतिस बलागारे ईएसिट सति हायक कालयक संधा वसाद माति बेनो ए एम बलागारे नडतु कटेतु हेतुवेन श्रीलंका क्रिकेट तानम संबंधेन जात्यंतर क्रिकेट कौंसिले विशेष साक्षात्कार वटे अद आरंभ वनवा इंडिया वे अहमदाबादी अद सितारम वन विविध कमिटी रस्वीम अवसाने जातंत्र क्रिकेट कौंसिले प्रधान विधायक मंडल रस्वीम लबना गारुवादा पवत्तेनो जातंत्र माध्य वार्ता करते बुने मेहदी श्रीलंका क्रिकेट तहनमट अदाल मातृकाव एम रस्वीमे प्रधान साक्षात्कार वन वेति बवाय ए अनुव लबन जनवरी पवत्तीमट निमित्त वयसावृत उदाहरण वेन पहल लोक कुसलान क्रिकेट तरंगावले सत्कारकत्वे श्रीलंकावट लबा देनवाद नैद्य यन संबंधेन तीरणय करनु वेति एमएनएम क्रिकेट तहनमट दाल कोंदेसिद मेहदी तीरने करनु वेति बवाय क्रीडा माध्य वार्ता कले केसे वेतत नेट न्यूज समग विशेष संवादयक रेक्कुमिन क्रिकेट पालक मंडले नीति अंशे हिटपु प्रधानी नीतिवेदी आचार्य चाणक सेनानायक पवसुवे मेम तावकालिक तहनम हेतुवेन बरपतल बलपैमक श्रीलंकावट अत नोवनु वेति बवाय මේ තහනම අතුරු තහනම තහනම පරවලා දින අතුරු තහනම් නියෝගයක් වගේ මේ තහනම ස්ථීර කරනවාද මේ තහනමේ කොන්දේසි මොනවාද කියන තීරණය කරන්න විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා නොවැම්බර් 21 නොවැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මේ පූර්ණ කාලීන සමාජිකයන්ගේ සමන්විත ඒ සම්මේලනයේදී තමයි තීරණය කරන්නේ අපේ ක්‍රිකට් කොච්චර කාලයකට තහනම් කරනවද තහනම් කරන්නේ නැද්ද තහනම ඉවත් කරනවද තහනම් කරනවා නම් මොනවද දාන්න ඕනේ කොන්දේසි කියලා තීරණය වෙන්නේ එදාට එදායින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොකද්ද මේක වෙන්නේ කියලා නැත්තම් ගොඩක් කට්ටිය මේක ලොකුවට කෑ ගන්නා ක්‍රිකට් संपूर्ण शुद्ध करना शुद्ध कर प्रयोजन क्रीडा
ශ්‍රීලංකා ක්‍රිකට් තාවකාලික වත්තිරුවේ 21 සිකුරාදා දිනේ කෙසේ වෙතත් මේ දක්වා ඊට අදාළ කොන්දේසි ප්‍රකාශයට පත් කර නැහැ. එබැවින් මෙම ගැටලුව දුරදිගන ගොස් බේරා ගැනීම සියලු පාර්ශ්වවල වගකීමක් බවයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී නීතිවේදී ආචාර්ය චානක සේනානායක පැවසුවේ. අෆ්ගනිස්ථානයට මෙච්චර දේශපාලන බලපෑම් එල්ල වෙලා තියෙද්දි තෝන් ක්‍රිකට් ගහනවා. අපෙන් ඔඩිට් රිපෝට් එකකුත් ගිහිල්ලා හදිස්සියෙම ක්‍රිකට් තහනම් වෙනවා. ICC එකෙන් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කරන ඔබ දකින විදිහට මේකට හේතුව මොකක්ද? ICC එක ක්‍රිකට් තහනම් කරපු පළවෙනි වතාව නෙමෙයි මේක. පළමුව රටත් මේක නෙමෙයි. නමුත් ICC එක අෆ්ගනිස්ථානය වගේ රටවල් වලට බලපෑම් තියෙනකොට අපි වගේ සිය ගුණයක් බලපෑම් තියෙනවා අෆ්ගනිස්ථාන කණ්ඩායමට. කාන්තා කණ්ඩායමට කිසිම දෙයක් එළියටවත් එන්න දෙන්නේ නැහැ. උන් හැංගිලා ඉන්නේ අද. අෆ්ගනිස්ථානයේ පවා ක්‍රීඩා කටයුතු කරන්නේ ඩුබායි රාජ්‍ය ස්ථානගත වෙලා. ඒ හින්දා අෆ්ගනිස්ථානය වගේ රටක් තහනම් කරන්න ඕනේ කියලා මම කොහෙත්ම කියන්නේ නැහැ. මොකද මම කැමති නැහැ කිසිම රටක් ක්‍රිකට් ගහන එක තහනම් කරනවට. හැමෝටම ක්‍රිකට් ගහන්න දෙන්න ඕනේ. නමුත් එවැනි තාතාවරණයක් තිබෙද්දී තහනම් නොකර අපේ ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. නමුත් මේක එච්චර බෑරුම් කරගන්න එපා. මේක බොහොම සාමාන්‍ය දෙයක්. මීට කලින් රටවල් දෙකකට වුණා මේ ළඟදීම. ඒ තමයි සිම්බාබ්වේ රාජ්‍ය සහ නේපාල රාජ්‍ය. සිම්බාබ්වේ රාජ්‍ය මාස 3කින් මේ සම්බන්ධයෙන් එළියට ආවා. නේපාලෙත් එහෙමයි. නමුත් ඒ ක්‍රියාදාමය කරන්න ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න අපේ රජයවන් විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා සූර වෙන්න ඕනේ. තක්ෂ විය යුතුයි. කොහොමද මේක කරන්න කියලා. ඒ කියන්නේ සුහදශීලීව ICC එකත් මොකද ICC එක බිල් එක නෙමෙයි. ICC කට අයින් කරලා මේකෙන් ඉන්න බෑ. ICC එකට විරුද්ධව ඉතින් නඩු කියන්නේකොත් ඒක තියෙන ක්‍රමයක් නඩු කියන්න. නමුත් එච්චර දුර යන්න හොඳ නෑ. අපිට පුළුවන් මේක විසඳගන්න බොහොම කොටින්. මේ අතර ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් අනුකමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි ලීමක් කර ඇත්තේ. Net News නිමාව මිලඟ Net News 10:12ට වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.